அது ஒன்று மாம பறிப்புய் சிக்கனுய் கழுக்காம்பேரியா கொலம் எல்லும கொய் மேக்கரால் தெல்தாகன்னு தமா தவால்ட யான் ඉතින් එන්නකො මගෙත් එක්ක උයන්න. පළවෙනියෙන්ම අවශ්‍ය අමුද්‍රව්‍ය ටික මේ හැම එකටම මම දාගන්නවා. මේ ඔක්කොම මම එකවර කපල කොටලා සෝදලා හැමදේම ලං කරගෙන තියෙන්නේ. ඉතින් පළවෙනියෙන්ම පරිප්පු එකටත් කහ දාලා චිකන් එකටත් කහ ටිකක් එකතු කරගන්නවා. ඒ වගේම මෑකරල් එකටත් කහ ටිකක් එකතු කරගන්නවා. දැන් මේකට මම ලුණු චුට්ටකුත් එකතු කරගන්නවා. ඒ වගේම මැල්ලුමටත් ලුණු ටිකක් එකතු කරගන්නවා. මැල්ලුමට අනිවාර්යෙන් පොල් වලට ලුණු ටික එකතු කරගන්න. මම ඔයාලට ඒයි කියලා අන්තිමේට කියන්නම්. මේක හදද්දි මේ වගේ පොල් එකට තමයි ලුණු ටික එකතු කරගන්නේ. ඉතින් දැන් මම ඊළඟට කරන්නේ චිකන් එකට අවශ්‍ය වන අමුතුන පහ තේ හැන්දක් වගේ ගම්මිරිස් කුඩු එකතු කරගන්නවා. තමන්ට කන කියන්නේ සැර කන විදිහ අනුව මේ වගේ තේ හැඳි දෙකක් එකතු කරගත්ත ගම්මිරිස්. ඒ වගේම පරිප්පු එකටත් මම ගම්මිරිස් ටිකක් එකතු කරගන්නවා. අනිවාර්යෙන් පරිප්පු එකට ගම්මිරිස් ටිකක් දාලා උයලා බලන්න, හරිම රසයි. ඒ වගේම මම දැන් චිකන් එකට එකතු කරගන්නවා. මේ වෙලාවේ සමා වෙන්න මේ පරිප්පු එකට මිරිස් කුඩු ටිකක් එකතු කරගන්නවා. ඒකත් තමන්ට අවශ්‍ය සැර ප්‍රමාණය අනුව එකතු කරගන්නවා. මේ වැදපු තුන පහ එක චිකන් එකට මේ වගේ එකතු කරගන්නවා. තේ හැඳි එකහමාරක වගේ ප්‍රමාණය. උළුහාල් ටිකක් එකතු කරගන්නවා පරිප්පු එකට. උළුහාල් ටිකක් මම හරි එකතු කරගන්නවා පරිප්පු එකට. ඒ වගේම මෑකරල් එකටත් මේ වගේ උළුහාල් ටිකක් එකතු කරගන්නවා. දැන් මම මෑකරල් එක මේ වගේ හොඳට කලවම් කරගන්නවා. ඒක පැත්තකින් තියලා දැන් මම චිකන් එකත් මේ වගේ මැරිනේට් කරලා ඒකත් පැත්තකින් තියාගන්නවා. දැන් මම පරිප්පු එකට අවශ්‍ය අනිද්‍රව්‍ය දාගන්න යන්නේ මේ වගේ බීලුණු ටිකක්, ඒ වගේම සුදු ලුණු, කුරුඳු පොත්තක්, රම්ප කරපිංචා, මේ වගේ එකතු කරගෙන මේකට මම අද කෙලින්ම දියකිරි මිටිකිරි දෙක මේකට එවර දාලා ලිපේ තියන්න යන්නේ. අම්මිරිස් කරලකුත් මේ වගේ එකතු කරගන්නවා. මම ටිකක් සැර අඩුවෙන් ගන්නේ, මොකද පොඩි බබාලා කන හින්දා. මේ වගේ මේක හොඳට කලවම් කරගන්න. ඇත්තටම හරිම රසක් එනවා මේ වගේ තුන පහ ටික පරිප්පු එකෙන් මේ වගේ කලවම් කරගත්තාම. මේ වගේ දැන් කිරි ටික එකතු කරලා අපි වහලා මේක ඉදෙන්න තියාගමු. දැන් මම චිකන් එක හදාගන්න යන්නේ. චිකන් එකට මේ වගේ ඇතිලියක් ලිපේ තියලා ඒක රත් වුණාට පස්සේ මේ වගේ පොල් තෙල් එකතු කරගමු. දැන් මේ මම මස් එකට අවශ්‍ය ද්‍රව්‍ය ලෑස්ති කරගෙන තියෙනවා. මේ වගේ එනසල් කරාමු නැටි, තලාගත්ත සුදු ලුණු ඉඟුරු, බී ලුණු, කුරුඳු පොත්ත, ඒ වගේම සේර කෑල්ලක්, රම්පේ කරපිංචා. ඉතින් ඔයාලා හදන විදිහටම තමා මම චිකන් එක හදාන්නේ. සමහර විට පොඩි පොඩි වෙනස්කම් දෙනවා. එතකොට අද මම ගොරක තමා චිකන් එක හදන්න පාවිච්චි කරන්නේ. මොකද මට චිකන් කෑලි ටිකක් හයියට ගන්න ඕනේ, සොෆ්ට් එකට නෙවෙයි. සොෆ්ට් එකට අවශ්‍යයි නම් ඕගොල්ලොන්ට සියඹලා එකතු කරන්න පුළුවන්. ඒ වගේම ඇඹුල් වෙනුවට ඕගොල්ලොන්ට තක්කාලි මේ වෙලාවේ එකතු කරගන්නත් පුළුවන්. මේ වගේ තෙල් එක රත් වෙනකොට අපි එකට සුදු ලුණු ඉඟුරු එකතු කරගන්නවා. මේ වගේ මේ වගේ හොඳින් තෙම්පරාදු වෙන්න අරින්න. මේකේ අර අමු සැර ගිහිල්ලා හොඳ බැදෙන සුවඳක් එනකම්ම හොඳට තෙම්පරාදු කරගන්න අනිවාර්යෙන්. චිකන් එකට එතකොට වෙනස්ම රහක් එනවා ඒකින්.
දැන් මේකට අපි එකතු කරගන්නවා බීලුණු ටික. එතකොට කුරුඳු පොත්ත, එනසල් කරාමුණටි, රාම්පේ කරපිංචා, සීර මේ ඔක්කොම ටික දැන් මේ වගේ එකතු කරලා හොඳට තෙලේ බැද ගන්නවා. මේක මේ වගේ හොඳින් බැදෙද්දී බලන්න පාට වෙනස් වෙන ලස්සන. මෙන්න මේ වගේ පාටක් එනකොට අපි මේකට මේ තෙලටම එකතු කරනවා මිරිස් කුඩු ටිකක්. මිරිස් කුඩු ටිකක් තෙලේ බැඳීගෙන එද්දී චිකන් වලට, මාළු වලට හොඳ පාටක් එනවා. හරි ලස්සන පාටක් එනවා තෙල් එක්ක ඒ මිරිස් ටික බැදිලා එද්දී. මේ වගේ මම මිරිස් මේස සමාවෙන තේ හැඳි තුනක් එකතු කරගන්නවා. දැන් ඒක මේ වගේ හොඳින් බැද ගන්නවා. පේනවනේ තෙම්පරාදු වෙද්දි පාට වෙනස් වෙන ලස්සන. දැන් මේ තෙම්පරාදුවට අපි මැරිනේට් කරගත්ත චිකන් ටික එකතු කරගන්නවා. ඒකත් මේ වගේ අර බැදගත්ත මිරිස් තුන පහේ ටික, මේ රම්පේ කරපිංච සුදු ලුණු ඒ ටිකත් එක්ක හොඳට මේ වගේ කලවම් කරලා මේකට දැම්ම අපි වතුර දාන්නේ නැහැ. මේ චිකන් වල තියෙන වතුරෙන්ම හොඳට ඉදෙන්න මේ වගේ ගොරකපල තුනකුත් දාලා ඒකෙන්ම උනන වතුරෙන්ම චුට්ට වෙලාවක් තැඹෙන්න මේ වගේ තියලා තියෙනවා, වහලා තියෙනවා. එතකොට ඒකෙන් ඇත්තටම වතුර හොඳට උන්නනවා. එතකොට අර එකතු කරගත්ත තුන පහ මිරිස් හැමදේම හොඳට උරා ගන්නවා. හැමීට මේක මද ගින්නේ මේ වගේ වහලා ඉදෙන්න අරිනවා. දැන් මම මෑකරල් ටික තෙල් ගා ගන්න යන්නේ. මේ වගේ තාච්චර් ලිපේ තියලා ඒක රත් වුණාට පස්සේ ඒකට අපි පොල් තෙල් මේස හැඳි දෙකක වගේ ප්‍රමාණයක් එකතු කරගන්නවා. ඒක හොඳින් රත් වෙනකොට ඒකට අපි එකතු කරගන්නවා අබ ටිකක්. දැන් ඒකට අපි එකතු කරගන්නවා බීලුණු, සුදු ලුණු, රම්ප, කරපිංච. මේකත් හොඳට තෙම්පරාදු කරගන්න. හොඳ සුවඳක් දැන් එනවා. රම්ප එහෙම බැදීගෙන සුදු ලුණු ඒ ටික ඔක්කොම හොඳට තෙම්පරාදු වෙද්දී හරි හොඳ සුවඳක් එනවා. ඒ සුවඳ එනකොට ඇත්තටම කෑම රුචිය තවත් වැඩි වෙනවා. ඉතින් දැන් පරිප්පු එකත් ඔන්න හොඳ ගානට ඉදීගෙන ඉන්නේ. එකක් චුට්ටක් බලලා ආයෙත් මෑ කරල් එක පැත්තට යමු අපි. දැන් මේ වගේ තෙම්පරාදුව හරි එකට දැන් අපි එකතු කරගන්නවා අර මෑ කරල් ටික. ඒත් ඇත්තටම මේක එකතු කරලා තියෙන්නේ මෑ කරල් එකට මම කහයි ලුණු කුඩුයි විතරයි. මේ විදිහට විතරක් එකතු කරලා, කියන්නේ තුන පහ මිරිස් කුඩු කිසිම දෙයක් දාන්නේ නැතුව මේ වගේ මෑකරල් ටික ඒ තෙලෙන් ටික වෙලාවක් මදගින්නේ පැදෙන්න අරින්න වහලා තියලා. දැන් ඔන චිකන් එකේ පේනව නේද වතුන එහෙම උනන ටිකක් තැම්බිච්ච ගතියක් තියෙනවා. ඉතින් තව පොඩ්ඩක් ආයෙත් කලවම් කරලා ආයෙත් මේක වහලා ඉදෙන්න තියමු. ඔන්න දැන් පරිප්පු එකත් ඉදිලා තියෙන ගානට දැන් මේකේ බලමු අපි කලවම් කරලා ලුණු හැම ගානට තියෙනවද කියලා. ලුණු ටිකක් මදි වගේ මම ඒ නිසා ලුණු කුඩු චුට්ටක් ආයෙත් එකතු කරගන්නවා.
දැන් ඒක හොඳට කලවම් කරලා ඒක අයසරයක් චුට්ටක් කොහොම පැත්තකින් දාලා චිකන් එක පැත්තට අපි යමු. පේනව නේද චිකන් එක දැන් අර තෙල් සහ ඒකෙම තියෙන වතුර වලින් මේ වගේ හොඳට තැම්බිලා තියෙන්නේ. දැන් අපි අර සීසන් කරලා තියාගත්ත හැලිය තියෙනවනේ, ඒ හැලියට මේ වගේ වතුර චුට්ටක් දාගෙන ඒකේ තිබ්බ අර 3-5 ටිකක් හොඳට හොදලා චිකන් එකට එකතු කරලා චිකන් එක වහලා තියාගමු. දැන් ඔහොම මදගින්නේ හිමීට තැම්බෙන්න අරිනවා. ඔන්න දැන් අපේ පරිප්පු එකත් ඉදිලා තියෙන, මම ටිකක් මෙන්න මේ ගාන්න ගන්නේ. දැන් අපි මැල්ලුම හදමු. අද කළු කම්බේරිය කොළ තමයි මම පාවිච්චි කරලා තියෙන්නේ, මගේ වත්තේම හොයාගත්ත කළු කම්බේරිය කොළ. මම ලුණු වෙනම දාන්න කිව්වෙ මෙන්න මේ පොළොයි ලුණුයි හොඳට අතේ අනා ගන්න මැල් කොළ ටික නෙවෙයි, පොල් ටිකයි ඉස්සෙල්ලා ලුණු ටිකයි. ඊට පස්සේ කොළයි අර ලුණුයි පොළුයි හොඳින් අනාගත්ත ඒ ටිකත් එක්ක මෙන්න මේ වගේ අත බුරුල් කරලා කොළ ටික එකතු කරලා මෙන්න මේ මැද පොඩක් අර වතුර ගතිය උනන හින්දා මැදින් චුට්ටක් මේ වගේ සිදුර වගේ හදලා ඒක ලිපේ තියාගත්තා. ඔන්න දැන් අපි මේ කරල් එකත් හොඳට තෙම්පරාදු වෙලා තියෙන්නේ. ඒකෙත් ලුණු රස එහෙම බලවුවා. මේකට ඔයාලට පුළුවන් උඹලකට කරවල වුණත් එකතු කරගන්න. එතකොටත් හොඳ රසක් එනවා මේකට. ඇත්තටම මේ කරල් එකට දැන් මේ විදිහට වුණත් අපිට කන්න පුළුවන්. මේක තව චුට්ටක් තැම්බෙන්න අපි තියාගමු. දැන් චිකන් එකත් හොඳ ගානට ඉදීගෙන එනවා තෙල් පෑදිලා. තව ඉතින් වතුර ගතිය චුට්ටක් වැඩි හින්දා තව පොඩ්ඩක් මම මේක ওই විදිහට තැම්බෙන්න අරිනවා. මැල්ලුමත් හොඳට මේ මැලවිලා එන්නේ. වැඩි වෙලා තියන්න එපා, මොකද මැටි හැලියක් නිසා ඒකේ රස්නිය තිබ්බත් ඇති. ඒකේ රස්නියෙන් මැල්ලුම හොඳට මැලවෙනවා. ඉතින් ඕෆ් කරාට අක් ගාලා මම. අනිත් එක තමයි මේ වගේ හැලි මැල්ලුමක් අදපු ගමන් ඉක්මනට වෙන භාජනයකට අයින් කරන්න බලන්න, නැත්නම් තවත් මැලවෙන්න බලනවා. ඒකයි මම දැන් මේ අමුවෙම වගේ ඕෆ් කරේ, මොකද හැලියේ රස්නියමුන් මේක මැලවෙන නිසා. ඉතින් චිකන් එකත් හොඳ ගාන තෙල් පෑදිලා දැන් ඔන්න හොඳ රස පාටට තියෙනවා නේද. ඉතින් මේක තව ටිකක් කළු පාට වගේ ඕන නම් ඔයාලට පුළුවන් මිරිස් කුඩු ටිකක් කබලේ වෙනම කළු පාට වෙන්න බදලා අරගෙන මේක උඩින් නම් ආයසරක් ඉහින්න පුළුවන්. දැන් මේ අපි මේ කරල් එක හොඳට තෙම්පරාදු වෙලා තියෙන්නේ. හොඳ සුවඳක් දැන් එනවා. දැන් මේකට අපි එකතු කරගන්නවා කෑලි මිරිස් ටිකක්. කෑලි මිරිස් එකතු කරලා මේ වගේ හොඳට කලවම් කරගන්න ආයසර. මම මිරිස් කුඩු මොකුත් පාවිච්චි කරන්නේ, කෑලි මිරිස් විතරයි මේ වෙලාවේ පාවිච්චි කරන්නේ. ඔයගොල්ලෝ මිරිස් කුඩු උනත් මේකට පාවිච්චි කරන්න පුළුවන්. දැන් අපි අදාගත්ත ඔන්න චිකන් එකත් හොඳට තෙල් පෑදිලා ඉදලා තියෙන්නේ. ඔන්න ඉතින් මේ කරල් ටිකත් හදලා ඉවරයි. පරිප්පු එක තියෙනවා, මැල්ලුම තියෙනවා. ඉතින් ඕක තමයි අද දවාලේ මගේ කෑම වේල. ඉතින් මම මේකට හදාගත්තේ බත් එක සම්බ කැකුළු. ඒකට මම එකතු කර ගන්නවා ඔන්න පරිප්පු ටිකක් බෙදාගෙන, මේ කරල් ටිකක් දාගෙන, මැල්ලුමු දාගෙන, චිකන් ටිකක් දාගෙන දවල්ට රසම රස බත් වේලක් කන්න තමයි යන්නේ. ඉතින් ඕගොල්ලොන්ටත් මේ මෙනු එකෙන් අයිඩියා එකක් එන්න ඇති කියලා මම හිතනවා. ඉතින් ඔයාලා මාව බැලුවට ස්තුතියි. ආයෙත් මේ වගේ රස මෙනු එකක් අරන් එනකන් ගිහින් එන්නම්. සුබ දවසක්.